Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ගැබිනි මව්වරුන්ට ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගියදා හෙළිකලා. කෙසේ වෙතත් අමාත්‍ය කිහිලි රමුක්වැල්ල මේ ප්‍රතික්ෂේප කළා. අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එවැනි පසුබිමක් තුලයි අමාත්‍යවරයා ඊයේ දිනේදී ඇතැම් ත්‍රිපෝෂ නිෂ්පාදනවල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට පිළිගත්තේ. ත්‍රිපෝෂ සමාගමත් ඊයේ ප්‍රකාශ කළේ ඇෆ්ලොටොක්සින් අඩංගු කිසිදු ත්‍රිපෝෂ පැකට්ටුවක් ගැබිනි මවුරුන් අතට පත්ව නැති බවයි. නමුත් ඇෆ්ලොටොක්සින් අඩංගු වන බවට ඌ වාර්තා සාම්පල 8ක් අප වෙත ලැබී තිබෙනවා. අදාළ ත්‍රිපෝෂ තොග ලැබී තිබෙන්නේ කළුතර ප්‍රාදේශීය සභාවෙන්. අප ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසීමක් සිදු කළා. පසුගිය 20 වෙනිදා ත්‍රිපෝෂ වල ඇෆ්ලොටොක්සින් තිබිය යුතු ප්‍රමාණය ඉක්මවා අඩංගු වීම නිසා ඇතිවෙච්ච ගැටලුව සම්බන්ධව බබ මාධ්‍ය ප්‍රකාශ කරා. ඒ සම්බන්ධව මේ වෙද්දී යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ අනාවරණය කිරීමත් එක්කම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. අද දිනේදී විමර්ශන අංශයට ඇවිල්ලා ඒ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මම මා සතුව තියෙන මගේ ප්‍රකාශයට පදනම් වෙච්ච රසායනාගාර වාර්තා සහ ලිපි ලේඛන සියල්ලත් එක්ක මම අද දින විමර්ශන අංශයට කිසිම ප්‍රකාශයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මම මේ ප්‍රකාශය ලබා දෙන්නේ මේ සිදුවීම සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරලා අදාළ ක්‍රියාමාර්ග ගනී කියලා. නමුත් යම් හේයකින් මේක මාව පීඩාවට ලක් කරන්න එහෙම නැත්නම් මා නිහඬ කරන්න දරන උත්සාහයක් නම් ඒ සම්බන්ධව ප්‍රතිදිරිපිය ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.